මාලිමාවේ නලින්ද ජයතිස්සමෛතුමා කියලා අහලා තිබුණා මගෙන් ගෙදරට ගිහිල්ලා විශ්‍රාම සුවේන් අර ගමේ කඩපිල්ලවල් කයියක ගහ ඉන්න කියලා ඇත්ත වශයෙන්ම 2021 මම ඕකයි කරේ ඒත් රටේ ආර්ථික අර්බුදය ඇති වුණාම එතුමාගේ නායකතුමාවත් වර්තමාන ජනාධිපතිතුමත් විපක්ෂ නායකතුමාවත් කිසිම වගකීමක් බාරගත්තේ නැති නිසා කයිය ගහන එක නවත්තලා මට ආපෝ එන්න සිදු වුණා. ඒකයි මම බැලුවේ අපි ආවේ ඇයි මේ රටේ ආර්ථිකය ගැන. දැන් හුඟක් අය මේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න අකමැති. කතා කරන්නේ දැන් අපේ අනුර දිසානායක ජනාධිපතිතුමා කිසි වෙලාවක ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකක්ද මේ රටේ ප්‍රශ්න? මම මේ රටේ ණය තිරසරභාවය ඇති කළා, ඒකේ ස්ථාවරභාවයක් ඇති කළා. ඒත් ඊට වඩා ඉදිරියට යන්න ඕනේ. මේක අපේ ණය තිරසරභාවය ඇති කරන්න ඕනේ, ඒක තහවුරු කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ඔබේ අනාගතය ගැන කතා කරන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලම කියනවා පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියලා. දූෂණ විරෝධී පනත යටතේ හොරු අල්ලනවා කියලා. කවුද දූෂණ විරෝධී පනත සම්මත කරේ? කවුද සම්මත කරේ? මේ හොර ගුහාව කියන පාර්ලිමේන්තුවනේ 2024 එක සම්මත කරා. ඉතින් ඒ නීතිය සම්මත කරනවද හොරු ඉන්නවනම්? පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවනම් ඒක සම්මත කරන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපරාධ වලින් උපයාගත් දේපළ ආපහු ලබා ගැනීමේ නීතියත් කෙටුම් පතක් ගෙනාවා. ඉතින් කොහොමද මේ පාර්ලිමේන්තුවේ හොර ගුහාවක් කියන්නේ? හොර ගුහාව සුද්ධ කරන නීති ගෙනාවේ මේ පාර්ලිමේන්තුවේ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ තමයි පළවෙනි වතාවට දූෂණයට විරුද්ධව ක්‍රියා කරේ. මේ මන්ත්‍රීවරු තමයි ඒක පාර්ලිමේන්තුවේදී සම්මත කරේ කියලා මම අහන්න කැමතියි. තවදුරට යනවා නම් අපි තව දූෂණ විරෝධී න්‍යාය පත්‍ර ඉදිරිපත් කළා කියලා. ඒ නීති සම්මත කරගන්න කියලා තමයි අපි කියන්නේ මේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න. පළපුරුදු අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. අලුත් අයත් ඉන්න ඕනේ. ඒත් පළපුරුදු අයත් ඉන්න ඕනේ. දැන් ඇති වෙලා තියෙන්නේ කොහොමද IMF එක වැඩ කරන්න කියලා. මෙතෙක් කල් බැන්න වෙන එකක් කරේ නැහැ. ඒකත් මං අපේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමා එදා දෙරණේ ඔක්තෝබර් 28 කිව්වා ඒ වෙලාවේ දේශපාලනේ උඩට එන්න පුළුවන් මාර්තුකාවුවේ IMF එකට විරුද්ධව කතා කරන එක. ඉතින් IMF එකට විරුද්ධව කතා කරා. දැන් ඉතින් IMF එක කොහොමද වැඩ කරන්නේ කියලා අපිට කියන්නේ. අන්න ඒකයි අපි දැනගන්න ඕනේ. මොකද මෙතන සෙල්ලම් කරන්න ගියොත් රටේ ආර්ථිකයටයි ඔබ සියලු දෙනාටමයි වැදෙන්නේ. ආණ්ඩුවට විරුද්ධව එක බැංකුවක් බටහිර ඉන්දියන් කොදෙව්වේ තියෙන බැංකුව හැමිල්ටන් රිසර්ව් බැංක් නඩු දැම්මා. අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඒ පාර මම පෙන්නුවා අපි IMF අනික් රටවල් එක්ක සාකච්ඡා කරනවා කල් දෙන්න කියලා. ඒගොල්ලෝ එකඟ වුණා කල් දෙන්න. ආණ්ඩුව මාරුණෑන් පස්සේ කිව්වා ඇවිල්ලා අනුර කුමාර දිසානායක නව ජනාධිපති IMF ගිවිසුමට විරුද්ධව කතා කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් නඩුව අහන්න කියලා. ඒ පාර මේ අය ක්ලිෆඩ් චාන්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් ලිව්වා දැම්මා නෑ අපි මේ විදිහටම ක්‍රියාත්මක කරනවා කියලා. දැන් මෙතන ගිහින් කියනනම් ප්‍රතිවගත කරනවා කියලා ඒගොල්ලෝ නඩුව ගෙනියයි. ඒකට අපිට සිදු වෙනවා ඒ අයට ඩොලර් මිලියන 300ක් ගෙවන්න. දැන් සමාරුකේ පොඩි ගාණක් කියලා. ඒත් ඒක දින්නෑන් පස්සේ අනික් අයත් ඒ වගේ බෙල්ල මුදල් இல்ல. ඩොලර් මිලියන 200, ඩොලර් මිලියන 400, ඩොලර් මිලියන 50 ඕක යනකොට ඩොලර් බිලියන 2-3ක් අපිට නැති වෙනවා. ඉතින් එහෙම කරන්න යනවද? මොකද්ද මේ ගිවිසුමේ වාසිය? මේ ගිවිසුමේ වාසිය අපේ සම්පූර්ණ ණය ඩොලර් වලින් ගන්නවා නම් ඩොලර් බිලියන 84යි. ඒකෙන් 50%ක් විදේශ, 50%ක් දේශීය. ඒ කියන්නේ ඩොලර් බිලියන 42ක් අපිට විදේශ වශයෙන් දෙන්න තියෙනවා ණය. මම මොකද්ද කරේ? අපි කතා කරද්දි අපේ ණයගත් අපේට ණය දුන්න රටවල් එකඟ වුණා ඒ අයගේ පොලිය අඩු කරනවා කියලා. නැත්තම් අහෝසි කරනවා කියලා සමහර ණයවලට. අවම වශයෙන් අපිට ඩොලර් බිලියන 5ක් ඒකෙන් ඉතිරි කරගන්න පුළුවන්.
ඒ සමාජයට කතා කරොත් අපි ඊට වඩා වැඩියෙන් ගන්න හිටියේ. ඒ වගේම බැඳුම් කරාය කිව්වා ඩොලර් බිලියන 3ක ණය කපනවා කියලා. අවම වශයෙන් අපි කිව්වා අපි මේකට තව කතා කරන්න වැඩි ගාන. ඒ කියන්නේ අවම වශයෙන් ඩොලර් බිලියන 8ක්. ඒ කියන්නේ අපිට තියෙන ඩොලර් බිලියන 42කින් 120ක් අපි අඩු කරා. මම ඒක ඩොලර් බිලියන 10 කරාන 12 කරාන එතෙන්ට හරි යන්න පුළුවන්. ඒ සහනේ ඔබට හම්බ වෙන්නේ. අනික ගෙවණ එක තියෙන්නේ අපි කල් අරගෙන තියෙනවා ගෙවන්ට. ලේසියෙන් කාටවත් දැනෙන්නේ නැති විදිහට මේක කරගෙන ඉන්න. දැන් මේ ආණ්ඩුව කරන එකෙන් මේ ඔක්කොම නැති වෙන්න පුළුවන්. නැති වෙනවා විතරක් නෙමෙයි අපිට හැමිල්ටන් බෑන්ක් එක නඩුවෙන් දින්නොත් හුඟක් අය මුදල් ලෙවලේ අල්ලගෙන යයි. අන්න එතනයි යන්නේ. අන්න ඒකයි මං කියන්නේ. මේ නොදන්න ඒවා කරන්ට යන්න එපා. මේ පාර්ලිමේන්තුවේ මේවා දන්න පළපුරුදු මිනිස්සු තියන්නේ. පාර්ලිමේන්තුවෙන් තමයි මුදල් පාලනය කරන්නේ. අන්න ඒකයි මං අහන්නේ. මම කියන්නේ මෙතනදී. මෙයා යවන්න ඕනේ. අපිට පුළුවන් අපේ ණය තවත් අඩු කරගන්න. ඒත් මේ විදිහට කරන්න බෑ. මෙයා දුන්නා 70 වසරෙන් පොරොන්දු ගණනාවක් දීලා තියෙනවා. දැන් පිළි අරගෙන තියෙනවා මේ නලින්ද ජයසිංහ මැතිතුමා පිළි අරගෙන තියෙනවා අපිට 100 දලදේශීය නිෂ්පාදනයෙන් 115ක ආදායම ගන්න තියෙනවා. ආදායම් වැඩි කරන්න තියෙනවා. එයා දැන් කියනවා IMF සංවිධානය කිව්වා කොහෙන් හරි බදු අඩු කරොත් තව තැනකින් ඒක හොයන්න ඕන කියලා අලුත් බදු දාලා. ඉතින් බදු බර අඩු වෙන්නේ නැහැ. මෙහෙන් වැට් වැඩි අඩු කරොත් අහරෙන් තව එකක් දාන්න තියෙනවා. ඕකයි සිදුවෙන්නේ. අපි අනික් බදු අයින් කළා වැට් එක දැම්මා. කමන්න ඉතින් මේක අඩු වෙන්නේ නැහැනේ. ඇයි මේ ඇත්ත කියන්නේ නැත්තේ? කිව්වා පේයි සඳහා තලයේ ගන්නවා කියලා ලක්ෂ 2කට. ඔය කරන්න බෑ. ඉතින් අපේ යෝජනාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න පළමුවෙන්ම උදේසනී රත්න වාර්තාව අනුව ඒක ක්‍රියාත්මක කළා රජයේ සේවකයන්ට වැටුප් දෙන්න. දෙවනුව අපි දන්නවා පේයි වලින් තියෙන අසහනය. ඒත් ඒ වගේම ආදායම ලබා ගන්නත් තියෙනවා. අපිට ආදායම හම්බ වෙනවා නම් වාහන ආනයනය කළා තීරු බදු වලින් අපේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම IMF සංවිධානයෙන් තක්සේරු කරලා තියෙන්නේ 2024 අවුරුද්දට 3%ක ආර්ථික වර්ධනයක් වෙනවා කියලා. දැන් 4%කට වඩා තියෙනවා. 4.4ක් විතර. පහක්. ඉතින් වැඩිපුර තියෙනවා එතනින් උත් බලන්න. අපි 5% මේ අවුරුදු 2025 කරනවා නම් තවත් තියෙන එතනින් ආදායම් වැඩි කරගන්න. අපි බලමු ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් පළවෙනි වතාවට මේ කණ්ඩායම සිලින්ඩරේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යන්නේ වැඩසටහනක් ඇතුව වෙන එක පක්ෂයකටවත් නැහැ. මෙතන ගියාම යෝජනා කරනවා ඒ පළවෙනි එක අපි යෝජනා කරන්න කියන්නේ මේ අය එකඟ වෙලා තියෙන්නේ උදේසනී රත්න වාර්තාව ක්‍රියාත්මක කරන්න. එතනින් අවුරුද්දකට වැඩියෙන් රුපියල් බිලියන 150ක් හම්බ වෙනවා. මේ ඔක්කොම රජයේ සේවකයන් සාක්කුවේ තියන්නේ නැහනේ. වියදම් දරා ගන්න බැහැනේ. මේක දුන්නා මේකත් එන්නේ මාකට් එකට. මේකත් ඔක්කොම එනවා අපහු වෙළඳාමට ඇතුල් වෙනවා. ඒ නිසා අවුරුදු දෙකක් වෙනකොට බිලියන 300ක් එතෙන්ට ඇතුල් වෙනවා. මෙතනින් සහනයක් අරගන්න. මේ දෙකෙන් ආරම්භ කරමු. ආර්ථිකයේ දියුණු වෙන්න තවත් වැඩ කටයුතු කරන්න පුළුවන්. මෙතෙන්ට ආවේ නිකන් බැනලා යන්න නෙමෙයි. විශේෂයෙන්ම අපේ නලින්ද ජයතිස්ස මහත්මයා මේ කරුණු මොනවාද කියලා දෙරණදි කියලා දුන්නේ. ඒක හොඳයි. දැන් කොහොමද ඒකෙන් ගොඩ එන්නේ කියලා අපි කියනවා මෙතනදී. ඉතින් එතුමට ගොඩ එන්න පුළුවන් 70 වසරෙන්ම අපේ සිලින්ඩරේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. ඉතින් තමන්ගේ ආර්ථික ආරක්ෂා කරන්න මම විශේෂයෙන්ම ඉල්ලනවා. අපි ඉදිරියට යනවා නම් අපි මෙතෙන්ට එන්නේ මේ ගැන වැඩ කටයුත්තක් එක්ක ඡන්දි ඉල්ලන්නේ නෙමෙයි. මෙතන කවුරුවත් කාඩ්බෝඩ් අනුන දිසා නැහැ කියලා මෙහි නැහැ. ඒ තියෙන පක්ෂ වෙන තැන්වල ඇති ඒවට ඡන්දෙ දීලා වැඩන්නේ. ඒ කරන්න බැරි ඒවා අනුන දිසා නායක ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කරන්න බැරි ඒවා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මගේ ඉල්ලීම තියෙන්නේ ඔබේ බැංකු ගිණුම දිහා බලන්න. ඔබේ පසුම්බිය දිහා බලන්න. ඒක බේරගෙන සල්ලි වැඩි කරන්න. මේ ආර්ථික ආරක්ෂා කරන්න. මුදල් පාලනය කරන පාර්ලිමේන්තුවේ මේ ඉන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට යවලා නිසි මුදල් පාලනයක් ඇති කරලා මේ රටේ ආර්ථික දියුණුව වෙලා ඔබේ ආදායම් වැඩි කරගන්න කියලා ප්‍රකාශ කරමින් මගේ
වචන සමර්පණය මම මේන් අවසන් කරනවා.